ඒතයතර ල්ලි අරමුදල ව්ව ප්‍රතිපත්ති රාමෝට කියන මදකින් විලංගවාගයක් දාන. ඒ විළංගු දානන්න නිසා ම ගරු සභාවට මතක් කරට කැමැති දෙදා ස්තුනේදී. අපි මේ කටයුත්ත කරන්නම බැරි නිසා දේශපාලන වසයෙන් වෙනම මේ පනතක් මේ ගරු සභාවට ගෙනාව. දෙදා ස්තුනය අංක තුනදරන්න මූල්්‍ය කළනා කරන වගකීම් පනත. රනිල්වෙක්ක මසිංහ අග්‍රාමාත්‍යතුමා විසින් තමයි ඒ පනත මේ පාරිමෙන්තුුවට ඉදිරිපත් කලළ. පැනතේ තිබුණේ ප්‍රධා අරමුණුත් තුනයි. එක අරමුණක් තමයි දෙදා සයේදී මේ රට අයවෑ පරතරේ සියට පහට අඩු කරලා. දෙදා සයේද දිගටම සියට පහාට අඩුවෙන් අයවෑ පරතරේ පවත්තගෙන යම්. එනම් මේ ප්‍රශ්නය ඇතිවෙන්නේ. දෙක දෙදා ස්ධාතුනේඩී රාජ්‍යනය දළදේශය නිෂ්පානය ප්‍රතිසතයක් වසයෙන් සියයට හැට පහට අඩු කිරීම. ඒනම් අද සියට එක සි විශමයේ ප්‍රශ්නිට එන්නේ. රජයේ විදේශ අයවල්ට ඇපවෙන කොට හතරයිදස පමණයි ඇප වෙන්න පුළුවන්. දැන් ඒවක් කරේ නෑ දෙදස්තුනේ මේ සියල්ල සඳහා ඇත්ත වග උත්තරකරු තයි මේ දේශපානත්‍යන්ට හදලද වා තමයි ඇවිල්ල මේ පාර්ලිමේෙන්තුවේ කියන්න. ඇයිවැල එකකන සකස් කරන්නේ මුදල් ඇැමතිනෙමේ. මේ ඉන්න රාජ්‍ය නිෙලධාරීන්ගේ කතිප්‍රාදිිකාරයයක්ත්තියෙන. මේ සියල්ල ආප සොහැරවීමේ වගකීම. බුදල්ල මමාත්‍යන්සේ ේකම්වෙත පිබජය සුන්දර බාගන්න ඕ. කැමැති වුනත් නැතත්. ඔහු තමයි රටේ ඉන්න දේශපාන නායකයන්ට දීපු තරමත් ආර්ථිකලනු දීලතියෙන්. මේ රටේ හැම දේශපාන නායකෙක්ම යහපස් සිතුවිලීලින් කරන්න යනකොට ඕහගේ සිතුම් පැතුන්ව ආකල්ප සලවසගෙන මේ දෙන්න පුළුවන් හැම ලනුවම් අඹර් රදීලා කැබිනට මණඩල ඇමතිවරු සියල්ල. පල්ල අට දාලා එදා ඉනම් මේ ගමනඒට ඔහු ප්‍රධාන වගඋත්තර කරුවෙක් හුවා ඇතුළු එවැනි වගේ උත්තරකරුවෝ කීප දෙරෙක්කිලීම. හැයි ඒ අය කරන ක්‍රියාව දේශපානඥෝ ලවා කරෝල ඒ අය නිදාහසේ ඉන්නවා දේශපාන්‍යයන්ගේ ගෙවල් ගිනි තියෙනවා. එකකනිසා මේ කරන්නේ තාක්ෂණ කරුණු පිබඳ අවබෝධයක් නැතුව මේ ගරු සභාවේ. ආවේක සීලිව දේශපාන්න කතන්දරකීමේ ප්‍රතිඵලය තමයි අදපි භක්තිවිදි.